HIV AIDS මේවන විට ගෝලියව ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඔබට මගහැරෙන පෝෂණ වෙනුවෙන් Entresol. ඔබත් ලින්ක් සුදන්තවලින්ම දත්මදින්න. කාට පරිස්සම් කරගත්තොත්? අපි පරිස්සම්. මේ වසරේ පළමු කාර්තුව තුළ පමණක් HIV ආසාදිතයින් 207 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති අතර අවුරුදු 15 24 අතර වයස්වල සිටින පුද්ගලින් 23 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකුද ඒ අතර සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව මේ වසරේ පළමු කාර්තුව අවසන් වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත HIV ආසාදිතයින් ගණන 5912ක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසන්නේ මේ වසරේ පළමු කාර්තුව තුළ පමණක් ඒඩ්ස් මරණ 13ක්ද වාර්තා වූ බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෙන්වා දෙන්නේ HIV ආසාදිතයින් හඳුනා ගැනීම පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට 300කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. 2018 අවුරුද්ද වෙනකොට අපේ රටේ HIV ඒඩ්ස් ආසාදිතයින් හඳුනා ගැනීමේ ප්‍රතිශතය ජනගහනෙන් මිලියනයකට 0.03ක්. හැබැයි මේ වන විටේ මාගය 0.1ක් දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ කියන්නේ 300 වගේ ඉතාමත්ම ඉහළ ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒතර මේක කිසිසේත්ම සාධනීය හෝ සුබ ලකුණක් නෙමෙයි. ඒ වගේම වාර්ෂිකව අලුතින් හඳුනා ගන්න ඒඩ්ස් රෝගින් ප්‍රමාණය ආසන්න වශයෙන් 700කට ආසන්න වෙනවා. මෙලෙස වාර්ෂිකව හඳුනා ගන්නා HIV ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් වාර්තාවන්නේ කොළඹ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින්. එක් පැත්තකින් සංචාරක කර්මාන්තයේ නියුතු තරුණ තරුණියන් ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන කණ්ඩායම් වගේම සමලිංගික ක්‍රියාවන් සඳහා නැඹුරු වෙච්ච කණ්ඩායම් අතර මේ HIV AIDS රෝගී ආසාදන තත්ත්වය පැතිර යාමේ වේගය වැඩි වෙලා තිබෙනවා. තමන්ට HIV ආසාදනය වී ඇතැයි යම් සැකයක් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ගෝලියව ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් වන HIV ව්‍යාප්ත වීම පාලනය වීමට හේතු වනු ඇති. මේක මහා මුහුදේ ගැඹුරේ තියෙන විශාල ස්කන්ධයක් වගේ අපට පේන්නේ ඉතාමත්ම කුඩා කොටසයි. මේ රෝගය වැළඳිච්ච බවට සැක කරන පුද්ගලයන් අදාළ වෛද්‍ය සායනවලට පැමිණීමත් ඔබ HIV AIDS ආසාදිත බවට සැක කරන පුද්ගලයෙකු සමග අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වුවා නම් වහාම අදාළ වෛද්‍ය සායනවලට යොමු වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා.